අපගේ ඊළඟ ඇතුළේ මම ඉස්සන්ද සබඳ කියනවා. දැන් බුදුගුණ භාවනාව වැඩසටහනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුගුණ භාවනාව වැඩසටහන විමාවක්පත් කරලා අඩම් කරන්න ලැබුණා. නැවතත් මේ උදෑසන මේ ඉදාගන්නවා කියන්නේ ඒ පිළිමක් ප්‍රදානය කිරීම, මේ අධ්‍යාපන කාර්යය සඳහා පොත්පත් ලබා දීම වගේම කාලානුරූප කාලෝචිත සමාජීය ගැට එවැගේම මේ භාවනාවට සිදුවී අරමුණු අපේ සමාජයේ මේ ආගම දහමට දිරුවෙන අසාධාරණකම් මේ බෞද්ධයාට අපේ සමාජයේ අද තියෙන තැන. අපි බෞද්ධයා හැදිලා යුතු ආකාරය පරිණත වෙයි මේ බෞද්ධ ආගමික කටයුතු වල මේ බෞද්ධ රේසේ සපදෙලා මේ බෞද්ධයාට අත්‍යවශ්‍යකම් දිරුවෙන අවස්ථාවක් ධර්මයේ අධර්මයේ කොට ප්‍රචාරය කිරීම. මෙතන කරුණු නීත්‍යානුකූලව පමණක් නෙවෙයි අපගේ ආත්මානුකූලව මේ දර්ශනය විවරණී ආකාරයේ සමාජගත කරන්නට විසරණ අධ්‍යාසය. එතුමා මේ ස්ථානයේද සම්බන්ධෙන්න කාගෙම ප්‍රවාහන ගාස්තුවා. ඒ වගේම දහම් පඬුරා පොත්පත් මුද්‍රණය සඳහා මේ අයගේ ආධාරය සිදු කිරීමයි. ඒ වගේම පොත්පත් ලබා ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම තවදාවත් ඉස්තිසියක්ව බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේක තමයි ඉරලි ආගමික දර්ශනයේ තුමාගේ නාමික දර්ශනයේ සෙවණල්ල වගේ මේ කුමාරි මොනා මහත්මිය තමගේ ස්වාමී කියනිය එවන තමගේ බෑණියන්. මෙන්න මේ ඇත්ත පිළිවළාගෙන තමගේ පෞද්ගලික ධන පරිත්‍යාග වියදම් කරගෙන මේ ස්ථානයේ සපමිනෙන්නේ පෞද්ගලික එතුමාගේ සමග සමහර අවස්ථාවල දේශන සඳහා සහභාගී වෙන මම යන නිසා දන්නවා කිසිම දැනකින් ඇල්ගතුර පොලක්වත් පානය කරන්නේ නැහැ. මේක තමයි එතුමාගේ දර්ශනය. බොහෝම ඉහතමානී නියුණු චාම් ගති තියෙන ඉතාමත් උසස් ගති ගුණ ඇති නියම බෞද්ධයෙක්. අර උප්පැන්න සාධකයේ තියෙන කඩදාසි බෞද්ධයෙක්. ඉතින් ඉතාමත් ගෞරවයෙන් මේ වෙසක් පුන් බොහෝ දිනේදී එතුමාට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාගේ වියත් දේශනය මේ අපගේ සිල්ලැත්තන්ට ඉදිරිපත් කරන්න කියලා කවුරු සාධනාවක් දීලා ගෞරවයෙන් ඉලක්ක හේතු කියන ප්‍රමාණය පිළිගන්න. අපි වයිල්ගේ ආයතන සමග මම කියන්නේ මේ සදාන්තත් දැන් අවුරුදු 7ක වගේ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යනවා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා වයිල්ගේ කාර්ය මණ්ඩලයට. ඒ වගේම ජාමින් මහත්මයා අද අපිට කාවිතරා ලාම් පේන නැහැ. එතුමාටත් ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයට සියලු දෙනාට මේ සදාන්තන වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක අඛණ්ඩව පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්යය අපි ලබා දීමගෙන විශේෂයෙන්ම අද වෙනතට වැඩිය ගොඩක් දෙකට විවාහ වේද. ඒ වගේම සදාන්තරයේ සදාම් පණිවිඩය අපි වෙනතට වඩා ශීඝ්‍ර යෝග්‍ය තීව්‍රව දැනුම් දෙන්නට අපි අදහස් කරලා තියෙනවා 2018 වර්ෂයේ සිට. විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි අද මේකට උදාගම අවුරුද්දේ නූල් බෝලයක් තත්ත්වයට පත් කරලා තියෙනවා. පත් වෙලා ඉතින් පත් කරලා තියෙනවා. මේ අද උදෑසන අලුත් ප්‍රවෘත්තියක්ම දැක්කා මට මේ ලොකු හිනාවක් කියයි. මම හිතන්නේ ඒක කියලා අපි සදාන්තරන වැඩසටහන පටන් ගන්න එක හොඳයි. මේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් කියනවා නිවන ගැනීම අත්හැරීම ගැන සත්‍යාවබෝධය ගැන නිර්වාණගාමී ප්‍රතිපදාව ගැන පොත් ලියන බණ කියන නම කිව්ව ගමන් අස්සක් කොල්ලක් නැහැ ප්‍රසිද්ධ. ඒ ස්වාමීන් වහන්සේ නම අත්හැරීම කියන පොතක් කියලා තියෙනවා. ඒ අත්හැරීම කියන පොත මුද්‍රණය කළා ඒ යටින් ගහලා තියෙනවා අවසලයේදී තොරව මුද්‍රණය කිරීම තහනම් කියනවා. ඔන්න තමයි අද වෙලා තියෙන්නේ. තමන්ටත් කරගන්න බැරි දෙයක් අරුත් කරන්න ගන්න අද ගියාම ලොකු ප්‍රශ්න මතුවෙනවා. ලොකු ප්‍රශ්න. ඒක අපි සතහන් සරණ කියන වැඩසටහනේ කරන්න බැරි දේවල් නෙවෙයි කරන්න පුළුවන්. එවෙලෙම කරන්න පුළුවන් දේවල් තමයි ගන්නන්නේ. එවෙලෙම අපි මේ ගොඩක් වෙලා යන අමාරු දේවල් කියන්නේ නැහැ. එවෙලෙම කරන්න පුළුවන් සම්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල තියෙන තීව්‍රව යන්න පුළුවන් ප්‍රතිපදාවන් තමයි අපි උගන්වන්නේ. ඒක තමයි සතහන් සරණේ වෙනස.
ඒ වෙනස ගැන අපූර්ව කතාවක් මම අද කියන්න යන්නේ. මේ කතාව සමායට මම කියන්නේ නැති මෙතන සමහර විට නොකියන්නේ නැති සමහර විට සමහර උදාන්ත ඇති සමහර ප්‍රදාන්ත ඇති. දැනට මාස දෙකකට පමණ කාලයකට මා මතක් කළා මේ බුද්ධාගම බේරගන්න එනවා කියලා කියදේ නෙමෙයි. ඒක මාත්‍යෙක් අපේ ගෙදර ආවා මේ මාස දෙකකට කලින්. ඒ මහත්මයා අරගෙන ආවා අපේ ගෙදර චාරුප ගත කරනකොට පුෂ්පල පොතක්. ඒ පුෂ්පල පොතක් මේ මහත්මයාට කියනවලු ඒ දවසේ දෙන්නේ පස්සේ. මේ මහත්මයා මේ ඒ පුස්තක පොත ලියලා තියෙන්නේ එහි සඳහන් වෙන ආකාරයට බොහෝම පුරාණ කොච්චර පුරාණයි කියලා කිව්වොත් තාවතික රජුන් කාලේ ඒ තාවතික රජුන් කාලේ ඉන්නයි කියන පුස්තක පොත පසු කාලීනව නැවත නැවතත් කියවිලා තියෙනවා. මේ අක්ෂර මාලාව විතරයි වෙනස් වෙලා තියෙන්නේ, අර්ථය එක හා සමානයි. ඒ පුස්තක පොත ලියලා තියෙනවා කියන්නේ චිත්තගුප්ත මහ රහතන් වහන්සේ. චිත්තගුප්ත මහ රහතන් වහන්සේගේ කතාව මම හිතන්නේ අහලා ඇති. ඉතාම සංවේදී කතාවක් චිත්තගුප්ත මහ රහතන් වහන්සේ. කරඳුලේදී වැඩ වාසය කරන ලද චිත්තගුප්ත මහ රහතන් වහන්සේ තමයි පොත ලියලා තියෙනවා කියන්නේ. ඒ පොත මම කියුවා. ඒ පොතේ තියෙනවා ඉතාම වටිනා කතාවක්. ශ්‍රී බුද්ධ වර්ෂ 2550 කියාම 2550 කියාම බුද්ධාගම අවුල් වෙලා බුද්ධාගම නැත්තම නැති වෙන කාලයක් උදා වෙනවා. සත්‍යාමයේ මොකද්ද අසත්‍යාමයේ මොකද්ද කියන හොයාගෙන ඉන්න කාලයක් උදා වෙනවා කියලා. දැන් හරියට කතාව. 2550 කරන්නේ මේ යන්නේ 50 ගන්න විතරයි යන්නේ. 60. එතකොට 60 යන්නේ. 2550 වෙනකොට බුද්ධාගම අවුල් වෙලා නැති වෙන යන සත්‍යයක් උදා වෙනවා. අන්නේ අවස්ථාවේදී බුද්ධාගම තනි බලවේගයක් බවට පත් වෙන තනි බුද්ධාගමක් පිටු බුද්ධාගම බවට පත් වෙන වැඩසටහන පටන් ගන්නවා කියලා ඉතිරුවෙන් පොතේ තියෙනවා. ඒ වැඩසටහන පටන් ගන්න ස්ථානයේ තියෙනවා. ඒ ස්ථානයේ හැටියට නම් කළා තියෙන්නේ දකුණේ වරායන් දෙකක් අතර ස්ථානයක් කියලා. ඒ ඇත්තට දකුණේ වරායන් දෙකක් තියෙනවා. එකක් ගාල්ල වරායන් එකක් හම්බකට. ඒක අතර ස්ථානයක් අතෝ හරියටම ඉන්නේ මාතක. ඉතින් අපිට මේක ගොඩක් සතුටුල කාරණයක්. කියන්නේ 2560ක් වුණා නේද? උදාකම එකතු කරගෙන වැඩසටහන් හදගෙන ගුණත් එකයි තියෙන්නේ. ඒ වැඩසටහන තමයි අපි YMD ආශ්‍රිතව ආරම්භ කරනද සතහන් සරණ. වෙන මොකක්වත් නෙමෙයි. සතහන් සරණෙන් තමයි අපි පණිවිඩය ගෙනාවේ බෞද්ධයනි ඔබලා වෙන සිටීමෙන් ඔබට මහ සන්තෝෂයක් ඇති වෙනවා. ඒ අන්තරයෙන් ඔබට නිදෙන්න පුළුවන් එකම කාරණේ එකම කර්මය තනි බෞද්ධ බලවේගය බවට පත්වීම කියන පරිවිඩය අපි ප්‍රබලව රැගෙන ගිනාවේ සදහම් සරණි. අද දිවින පස්සේ බැලුවොත් ඉතිරි දිවෙයින බැලුවොත් මේ සදහම් සරණේ පරිවිඩය ගාම පැහැදිලිව තියෙනවා. ඉතාම පැහැදිලිව මුළු රටම ආදේ ඒකත් විශේෂ කාරණයක්. අද විසක් පොය දවසේ ඒ වගේම මම 23 විසක් පොය දවසේ මම මේ පරිවිඩය අද විකාශය කළා කියනෝ වෙන්න ලැබියෝ අපිට වැඩි ආවස නැහැ. උදාහරණයක් වැඩි ආවස නැහැ. මම ඉතාලම පැහැදිලිව මේ සදාන් සරණින් පරිවිද දුන්නා. උදාහරණම වෙන් කිරීම ભેද කිරීමේ කොන්ත්‍රාත්ව භාරික තියෙන්නේ වසවර්ති මාර්ය. වසවර්ති මාර්ය කලින් කර තමන්ගේ පුත්‍රයන් මේ ලංකාව දේවලා තමන්ගේ නියෝජිතයන් ඉවල මොකද කරන්නේ? උදාහරණම අපිරිසිදු කරනවා බෞද්ධයන් වේද බින්න කරනවා. උදාහරණ අපිරිසිදු කිරීමෙන් බෞද්ධයන් වේද බින්න කිරීම මොකක්ද කිව්වොත් සිද්ධ වෙන්නේ බෞද්ධයන්ගේ බලය පීන වෙල යනවා, අඩු වෙල යනවා, ඔවුන් නිර්බල වෙල යනවා. පියසුරු ජාතියක් බවට පියසුරු ආගමක් බවට පත් වෙනවායි. තමන්ට තමන්වත් නැහැ. අල්ලල් ගෙදර මියක් තමයි.
අල්ලපු ගෙදර ගිහින් යනවා අතකොට අනිත් ගෙදර ගිහින් යනවා පන්සලට. පන්සලේ අසතුයි තරහයි. ඔය තාක්ෂි ඉතාම භයානක විදියට ලංකාවේ ඇති වෙලා තියෙනවා. මම ඉතාම වගකීමෙන් කියනවා යම් කිසි කෙනෙක් බුද්ධාගම බේද කරන්න බෞද්ධයන් බේද කරන්න හදනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අපාගත වෙන බවට සූත්‍ර පිටකයේ තනිකරම පිටකයේ ඉතාම පැහැදිලිව තියෙනවා. බුදුහාමසේ කියනවා ශාසන ભેදයේ ආකාර දෙකයි එකක් විනය නිසා ભેදය දෙවන ධර්මය නිසා වන ભેදය විනය නිසා වන ભેදය එතරම් භයානක නිසා වන ભેදය බුදුන් කියනවා ඒ වගේම විනය පිටකයේ පාරමිතික පාළියේ ඉතාම පැහැදිලිව සත්‍යස්ථානයක සමාන වෙන අය විස්තරාත්මකව අන්නේ විස්තරයේ තියෙනවා යන්ති වික්ෂු සංඛ්‍යා පිළිසත්යකට ඇවිල්ලා වෙන් වෙලා වෙනම විනයම තමයි සාර්ථක වෙලා තියෙනවා. අද ලංකාවේ කීපතරක වෙලා තියෙනවා පන්සලේ අසතුයි විශ්ව වෙනවා. තවම ගහක්වත් විශ්ව වෙන්නේ නැහැ. පන්සල යන කට්ටිය අසතුයන් නැහැ. අසතුයන් කට්ටිය පන්සල යන්නේ නැහැ. සාසන ભેදයක් ඇති වුණාද නැත්ද? උත්තරේ ඇති කළා. ඇති කළා. අද මේ ප්‍රශ්නට උත්තර දෙන්න මම තනියම අපේ මේ පුදුමවත් මහත්වරු දෙවරක් එක නිබ්බයන් නැති ඉන්නවා. කිසිම මුදලක් මම එකතු කරන්නේ නැහැ මේ කාර්යයට. හේතුව මගේ කාර්යය සත්‍ය මේ පිටුම්ද දැනුවත් කළ සත්‍ය පිළිබඳව සත්‍ය ජනතාවට දුරු කිරීම. ඒ අනුව මම නිර්භයව ප්‍රකාශ කරා හැමතැනම ගිහිල්ලා ඔ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉදිරියයි කියලා අලුතෙන් මතවාදයක් කියලා තියෙනවා. මේ මතවාදයට නිශ්චිත පදනමක් නැහැ. මම අද විනාඩි දෙකක් ඇතුළත නැවත වතාවක් පැහැදිලිව ඔප්පු කරනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉදිරියයි කියන මතවාදයට පදනමක් නැති බව. ඒ කොහොමද බුදුහාමුදුරුවෝ ඉදිරි ස්ථානයේ පරංගම බුදුහාමුදුරු ඉදිරි ස්ථානයේ කියලා මාතලේ පැත්තේ විශාල වෘක්ෂයක් පෙන්වනවා. විශාල වෘක්ෂය මේක සල්ගහයි කියනවා. මේක ලුම්බිනි සල්ගනේ කියනවා. හද ඒක සල්ගහයි කියන්නේ. සල්වලේ ඒක සල්ගහයි කියන්නේ. මේ සල්ගහගෙන මම අතීතයේ හොයාගෙන ගිහිල්ලා මේ මාසේ හරියටම අවුරුදු නැකතට මම හිටියේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සංගායක. ඒ වුණ මට ඒතරම් දැක්කමක් තිබුණා. මට මේ ලංකාවේ බලවේග සල්ගහ බලා ගන්න වුණා. මේ ගහ 1881 වර්ෂයේ සුදු ජාතිකයන් විසින් ගයනා රාජ්‍යයෙන් ලංකාවට ගෙන ආපු කොරුපිටා ගයිඩෙන්සිස් කියන සාමය තමයි ඕකේ අට පන්සල් වල ගිහිල්ලා ඉඳගෙන සල්ගහ බවට පත් වුණේ. ඔය ගහ ලංකාවේ ආවේ ඉන්නේ සාගයක් නෙවෙයි ලංකාවේ සබම. මම විද්‍යාව පිළිබඳ උගන්වන්නේ එනිසා මම විද්‍යාවෙන් හොඳට බලන්නවා. බොරුවක් කවුරුන් කියනවා නම් ඒක මම කරස් දාලා අහුවෙනවා. ඒ නිසා මේ සෞඛ්‍යය කියන ගහ ලංකාවට ආවේ ඉන්නේ ලංකාවේ සාගයක් හෝ ඉන්දියාවට ආවේ ඉන්නේ ඉන්දියාවේ සාගයක් නෙවෙයි විදේශ ජාතිකයන් ලංකාවට ගෙන ආපු සාගයක්. අර ගහ ලස්සන නිසා මිනිස්සු සල් වල කියනවා. ඉතින් කවුරුත් ඇවිල්ලා මේක ලෝකෙදි සම්මුදලෙ කිය මොන තරම් පරිවර්තනයක්ද කොයිතරම් අති විශාල ජනකායක් මේ මතේ වාදී දැවස් මාතු. අනිත් එක තමයි දැන් බුදුහාමුදුරුවෝගේ උත්පත්ති ස්ථානේ නැවතෙන්නන්නේ මං කිව්වේ මං කීපේ කතා කරන්නේ මම ඔක්කොම කියන්නේ නැහැ. මොකද ඔක්කොම කියන්නේ මුළු දවසක් කියන්න පුළුවන්. අනිත් එක තමයි නේරංජන නදී. අපි දන්නවා නේරංජන නදී ගැන කියනවා ඔකේ තාම වැදගත් ස්ථානයක තියෙනවා නේරංජන නදී කියන. විනය පිටකේ මහවක්කපාලිය. විනය පිටකේ මහවක්කපාලිය තියෙන නේරංජන නදී බුදු චරිතයට සම්බන්ධ වෙන ආකාරය. ඉතාම වැදගත් ස්ථානයක් නේද? එතකොට නේරංජන නදී කියලා පෙන්නන අනුරාධපුර පැත්තේ තියෙන අඩි 10ක් 12ක් විතර පළවෙන වතුරපාර. අපේ ඉන්න සුමංගල හාමුදුරුවෝ කියලා. සුමංගල හාමුදුරුවන්ට ඕනුණා මේ ඇත්ත නිර්වංගන නදියද බොරු මේ වංගන නදියද කියලා. සුමංගල හාමුදුරුවෝ මොකද කරේ? ඕක අහන්න තියෙන කාගෙන්ද? වාරි මාර්ග ඉංජිනේරුවෝ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වෙන්නේ අපේ පාඩුවේ සුමංගල හාමුදුරුවෝ ඇහුවා. ඇත්තද මහත්මයෝ නිර්වංගන නදියක් කියලා දෙකක් තියෙනවා. අපි ඒක විස්තර කරන්න ඕනවා කියලා. අනේ මහත්මයෝ අනේ හාමුදුරුවෝ අපි දෙන්නේ කියා බලන්න. ඔය තොරතුරු මත
එක්කෙනෙක් වාඩි මාර්ගික ඉංජිනේරුවෙක් අනිත් එක්කෙනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. අපි පරීක්ෂණ කළා නිගමනයට ආවා මේක යෝධයලට සම්බන්ධ වෙච්ච සිවිච්ච රජමාලේ ඇලක්. දැන් පල් බිහිවලා. අපි දන්න දෙයක් තමයි විමුතුනි ගංගාවක් විතරම පටන් ගන්න උද්භූමියකින්. කඳුකරේ පටන් ගන්න ගොඩක් වෙලාවට. දලාගෙන යන්නේ බෝධක. එතකොට කඳුකරේ පටන් ගන්නේ බෝධක යන ගන්නේ මේක යෝධයලින් පටන් අරගෙන කුඹුරුවට යන එක. දැන් ඔන්න දෙවෙනි එක. අනිත් එක තමයි අපි දන්න දෙයක් තමයි බුදුදහම බුදුබණ කියන්නේ පාලි භාෂාවෙන්. ලංකාවේ භාවිතුනේ නැහැ පාලි භාෂාව. සිංහල භාෂාව. සිංහල භාෂාව පාලි භාෂාවට වඩා බොහෝසක් දේවකීම ඉතාම සුකනම්ය භාෂාවක්. පාලි භාෂාව මෙවැනි සුකනම්ය විදිහට කතා කරන්න බෑ. පාලි භාෂාව භාෂාව දීතවත් නමුත් මේ තරම් සුකනම්ය නැහැ. ඒකට හේතුව මොකක්ද? පාලි භාෂාවේ හල් අකුරු වලින් වාක්‍ය පටන් ගන්න බෑ. පාලි භාෂාව දන්න අය ගන්න හල් අකුරු වලින් වාක්‍ය පටන් ගන්න බෑ. අනිත් එක ඈකාරය නැහැ. ඈකාරය නැහැ. පයන්නේ නැහැ. මහ ප්‍රාණ පයන්නේ නැහැ. එතකොට වචන බලය බැලුවොත් වදන් බලය බැලුවොත් තමයි වචන 50,000 කියලා දී පාලි භාෂාව. සිංහල භාෂාව බැලුවොත් ලක්ෂ 2ක් විතර දී. ඉංග්‍රීසි භාෂාව බැලුවොත් ලක්ෂ 7ක් විතර දී. එතකොට වචන වලින් පොසත් භාෂාවත් සුගණ්‍ය භාෂාවත් බුදුහාමුදුරුව භාවිතා කරන්නේ. සුගණ්‍ය භාෂාව. ඒ නිසා පාලි භාෂාව මාගධි භාෂාවෙන් බුදුහාමුදුරුව බලන් කියන්නේ නැහැ බුදුහාමුදුරුව ලංකාවේ වැඩ වාසය කරන්න. අනිත් කාරණේ තමයි මුතුනේ ඊටම වැඩගත් කාරණිය. සොළොස් මහා ජනපද බුදුන් වහන්සේ ඉන්දියාවේ ජය කියන කාලේ පිහිට සොළොස් මහා ජනපද තවමත් ඉන්දියාවේ තියෙනවා. තවමත් ඉන්දියාවේ තියෙනවා. ඊටම දේ තමයි කසී රට පරමස් නුවර බක්මදත්ත රජුගේ මාලිගාවක් තියෙනවාම බක්මදත්ත පරම්පරාව තවම ඉන්න එක අනිකෙනෙක් ඉතුරු වෙලා. තාම තමයි බෞද්ධයෝ ඉන්දියාවේ ළඟ තියෙන ආගම රක්තත් පාලිකාව පැත්තේ ලවමක් දාලා එන්න යනවා පොඩි ගානක් ගන්නවා මං දන්නේ. පොඩි ගානක් ගන්නවා. එතකොට ඊළඟ දේ තමයි අශෝක රජතුමා බුද්ධ චරිතයට සම්බන්ධ අති විශේෂ ස්ථාන සියල්ලම හොයාගෙන මේවායි අශෝක ස්තම්භ පිහිටවන ලැබුවා. ලංකාවේ බුදුහාමුදුරුවෝ උපත් ලැබුවා නම් ওই ස්තම්භයන් පිහිටන්නේ ලංකාවේ. ওই ස්තම්භයන් එනම් ලංකාව පිළිගන්නේ. ඒකත් බලක තියා ගන්න ඕනේ දෙයක්. අනිත් ඉතාම වැදගත් කාර්යය තමයි ඇලෙක්සැන්ඩර් කලින්හම් කියන මහත්මයා, බුදු ජාති මහත්මයා පුරාවිද්‍යාත්මක ස්ථාන කැනලා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ උපදෙස් ස්ථානයේ, මේකයි බුදුවෙච්ච ස්ථානයේ, මේකයි මංගල ධර්ම දේශනාව කරන ස්ථානයේ කියලා ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒ විද්‍යාත්මක සාක්ෂි රොබර්ට් කලින්හම් කියන මහත්මයා දැන් අවුරුදු 2-3කට කලින් නැවත වතාවක් සනාථ කරා ලෝකයේ පැරණිම පන්සල ලුම්බිණියෙන් හොයාගෙන. අන බලන්න ලෝකයේ පැරණිම පන්සල ලුම්බිණිය. පැරණිම පන්සල අවුරුදු 2500කට වඩා 2600ක් විතර පමණයි කියලා දැන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න අදට ජීවමානව තියෙන ඉතාම පැරණි විහාරස්ථානයක් තමයි සාංචි ස්තූපය. සාංචි විහාරස්ථානේ මේ සාංචි විහාරස්ථානේ ඉතාම වැඩි චෛත්‍යයක් තියෙනවා. අවුරුදු 2000 ගානක් වැඩි පැරණි චෛත්‍යයක් තියෙනවා. ඒ වගේම සාංචි තොරන් දැකලා ඇති සාංචි විහාරම් හරි සාංචි චාරුගොඩ දැකලා තියෙනවා නම් සාංචි තොරන් දැකලා ඇති. මේ සාංචි තොරණේ ඉතාම පැහැදිලිව තියෙනවා බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ සිට සකස් පුරට කිලිමගකින් වැඩම කරන ආකාරය ඉතාම බෑදීව තියෙනවා. මේවා බුදුන් වහන්සේ ලංකාවේ වෙලා හිටියනම් මේව හැදෙන්නේ කොහෙද? මෙව ලංකාවේ හැදෙන්නේ. බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩ වාසය කරා නම් අපි කැමති. අපි බොහොම ආසයි. අපේ ගෙදර හිටින අපි ඔය ආසයි. නමුත් අපි සත්‍යය යා කරන්න කියන්න ඕන, සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී වීම තමයි වැදගත් වෙන්නේ. මතක තබා ගත යුතුයි බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබුවා කියන මතවාදය නිසා අද බෞද්ධයන් අතර විශාල ભેදයක් ඇති වෙමින් ඇති කරමින් පවතින මේ ભેදය අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ ભેදය නිසා බුදුදහම දෙපළ වෙල යාම. අපි දන්නවා අපිට පැහැදිලි
පසුගිය කාල වර්තමානයේ ඇති වෙච්ච එක බේදයක් නිසා දැන් සාසනය ඒ විදිහට දෙපළ වල තියෙනවා. මොකක්ද ඒ දෙපළ වීම? පන්සලක් අසපුවත් අතර බේදය සහ වෙනස. ඒ බේදය මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ අද දවසේ. ඒකට හේතුව මේ බේදය ගැන මුළු රටම දන්නවා. නම් මේ බේදය ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මම අද කිව්වොත් කන ගෑම උගුරෙන් පල්ලයක් දාගන්න එනිසා මම පෞද්ගලිකව හිතනවා දෙතුන් දෙනෙකුට කියනවා මෙන්න මේකයි මේ පදනම මෙන්න මේ ආකාරයට වේද ඇති කරේ කියලා. ඔත් මේකට මට කියන්න බෑ. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බැරි හේතුවක්. නමුත් මතක තබා ගන්න මේ වේදෙන් ඇත්තට ප්‍රතිඵල මම අද කියනවා. ප්‍රධාන වශයෙන්ම පන්සල් යන කට්ටිය අසපු යන්නේ අසපු යන කට්ටිය පන්සල් යන්නේ. පන්සල් වල ගොතුන්ගම් අසපු වලට එක විරුද්ධයි අසපු වල ගොතුන්ගම් පන්සල් එක විරුද්ධයි. අසකෝල ස්වාමීන් වහන්සේලා පිටපාත යන්නේ නැහැ පන්සල් වල ගොතු ගම් වල. පන්සල් වල ගොතු ගම් වල ඒ ආශිත හාමුදුරුව අසකෝල ගොතු ගම් වල පිටපාතේ යන්නේ නැහැ. පොහොය කර්ම කරන්නේ වුන් වෙනම පන්සල වෙනම වුන් වෙනම පන්සල වෙනම හොඳට මතක තියාගන්න. ඊළඟදී අසකෝවේ කිසිම දවසක අභිධර්ම පිටකේ එක වචනයක් ඉවරන්නේ නැහැ. අභිධර්ම පිටකයේ ඒ සප්ත ප්‍රකරණයේ අසප්පේ තහනම් වචනේ වගේ. ඇහුවම කියන්නේ පන්සලේ ආපුන් ගිහලා ගන්න කියලා. ඔබ කියන්නේ එහෙම. මෙතනින් මොකද උනේ? ත්‍රිපිටකයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම වල දැම්මා. අදම ගානේ උතු පිළිම කලපු අන්තවාදීන්ටවත් කරන්න පුළුවන් වාද මේ වගේ හැටියක්. කරන්න පුළුවන් නෑ. අද ලංකාවේ බෞද්ධයන්ගේ වැඩි පිරිසක් අසපු යන පිරිස අභිධර්ම පිටක සම්පූර්ණයෙන් අමතක කළා. ඒ විතරක් නෙවෙයි සූත්‍ර පිටකේ අභිධර්ම පිටකය ගැන අභිධර්මයේ ගැන තියෙන සියලුම තැන් වසන් කළා තිබුණා. ප්‍රධාන වශයෙන්ම කල්පනා කරොත් අභිධර්මයේ වනසා දැනීම යන බුදුහාමුදුරුවෝ කල්ැතුව පූර්ණීක වශයෙන් කියලා තියෙනවා. බුදුදහම අතුරු දහම් වෙන ආකාරයේ බුදුහාමුදුරුව අනුපිළිවෙලින් දේශනා කළා තියෙනවා. ඒ අනුව ඉස්සෙල්ලාම අතුරු දහම් වෙන්නේ අභිධර්ම වේදල් යන කොටස් එක. අභිධර්ම වේදල් යන කොටස් එක අතුරු දහම් වෙන එක. ඒක අද හරිනේ. අභිධර්ම ධර්මයේ අතුරු දහම් කළා. ඔන්න ඉතින් ඉන්න අදහම් සම්මෙන් අභිධර්ම පාඩම අතුරු ගන්නවා. ඒ අරකට ගහන්නවා. වේදල් කියන්නේ අසත් යන කෙනෙකුගේ වේදල් කියලා හුවම් කියන්නේ රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා කරනවා. නමුත් මම අභියෝග කරනවා මේක සම්පූර්ණ කරති. හේතුව නවාංග ශාසනයේ ඉතිරි ඉස්සෙල්ලාම අසුදාන් වෙන්නේ ධර්ම සාකච්ඡා නෙවෙයි. ධර්ම සාකච්ඡා අන්තිමේ අන්තිම වෙනවා. අභිධර්ම පිටකේ අමතක කළා දාම වේදල්ල කියන පාඨයේ යන සූත්‍ර තුනක් තියෙනවා. ථූල වේදල් සූත්‍රය, මහා වේදල් සූත්‍රය සහ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රේන ආලාර වේදල් කියන සූත්‍ර කොටස. මේ වේදල් සූත්‍රය තුනේම පැහැදිලිම තියෙන මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන ප්‍රතිපදාව. එහෙනම් මේකත් අනුගහන් කළාද කියන ප්‍රශ්නේ ඊළඟට ප්‍රශ්නේ. අනගාර්ථයෙන් උත්තරේ උ කොහොමද? දැන් අද අලුත් යාත්‍රාවක් අඳුනවා කියලා කියනවා. තාවතිස්ස යාත්‍රා කියලා. මම මේ වගේ කතා කරන්න බය නැත්තු. මේ වගේ කතා නොකර තනි බුදු දහමක් හදන මාවතට ප්‍රවේශ වෙන්න බෑ. තාවදීස යාත්‍රාවේ යන පණිවිඩය මොකද්ද? මේ ආත්ම භාවයේදී මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන්න බෑ. මරණින් මතු තුසිත දිවි ලෝකෙට යන්න අනේ එතනදී දිව්‍ය පුත්‍රයන්ගේ බණහන්න ඒ බණහලා නිවන් දකින්න කියලා. හරියට අපේ ගෙදර බත්තක් දීලා කියනෝ ඒක කන්නේ වා අන්නර දුරදීන අහවල් ගෙදර ඒ පත් වෙලා ඇති ගිහිල්ලා බෙදාගෙන කන්න ඉවවාදී. දුටිත් කාල වස බලන්න පුළුවන්. ඒ නිසා පළවෙනි දේ තමයි බෞද්ධයන් බුද්ධිමත් වෙන්න ඕන. මතක තබා ගන්න මේ රටේ බුද්ධාගම වරද්දවා ගන්න තරම් තියෙනවා. ඒක මම බයවතුන් හෙලි කරනවා. මොකද්ද? විසුද්ධි මාර්ගයේ ආශ්‍රිත අටුව පදනම් කරගත්ත බුද්ධාගමක් මේ රටේ තියෙන්නේ. ඒ අතුවා වදනා කරලා බුද්ධාගමේ සෝවාන් මාර්ගය හැටියට විස්තර වෙන්නේ නවමහා විදර්ශනා ඥාන වදදී යන
අති සුෂ්ක සහ අති දීර්ඝ භාවතා. ඒ නිසා මේ මොකද්ද උනේ? මාර්ග බලලාමි ඉන්නේ අඩි වෙලා පස්සේ කාලෙක නැති වෙලා හිටියා. එයාට සදාන් සරණ ඔස්සේ මා පින්නා දුන්නා. මොකද්ද? බුදුන් වහන්සේ විසින් දේශනා කරලා සෝවාන් මාර්ගයේ ඔය තියෙන නවහා මහා විදර්ශනා ඥාන වැඩි වීම අවකක් නෙවෙයි. මොකද්ද? සෝතාපන්න මාර්ගාංග හතර ඇති කරගෙන පලාංග හතර ඇති කර ගැනීම. දැන් මතක කරගන්න. සෝතාපන්න මාර්ගාංග හතර. සත්පුරුෂ සේවණය, සද්ධාම සේවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මාන් ධර්ම ප්‍රතිපත්තිය. යම්කිසි පුද්ගලයේ සත්පුරුෂයෙක් නිසා මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වෙන බණ අහන තැනකට යනවා. ඔහු බණ අහනවා. සෝවාන් මාර්ගාංග දෙකක් එතනින් සම්පූර්ණයි. බණ අහලා නුවණින් විමසනවා. මාර්ගාංග තුන සම්පූර්ණයි. හතරවෙනි එක තමයි නුවණින් විමසලා පිළිඅරගෙන මේ මාර්ගයේ ගමන් කරනවා. හතරවෙනි මාර්ගාංගය සම්පූර්ණයි. හතරවෙනි මාර්ගාංගය සම්පූර්ණ වුණාම සූත්‍ර පිටකයේ තියෙනවා උද්‍යාවේ ඥානය උපදී වෙනවා. මොකක්ද? උද්‍යාවේ ඥානය. උද්‍යාවේ ඥානය කියන්නේ විවදුනි සියල්ල ඇතිව නැතිගේ යන ඥානය. සියල්ල කියන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච හතයම ඇතිවි නැතිවි ලක්ෂණයට යටත්ේ කියන අවබෝධය. දැන් ඔය අවබෝධය කියන්නේ මෙතනින් කටින්ද? දැන් අපි මරනවානේ. අපි ඉපදුනානේ. දැන් පංචස්කන්ධ කියන්නේ මොකද්ද? මේ තියෙන පංචස්කන්ධය. දැන් මේක දිනනවා. කැඩෙනවා දිනනවා. ඊට පස්සේ විනාශ වෙනවා. ඒ විනාශ වෙන හේතුව මොකද්ද? ඇතිවීම. යාති ධම්මා, ව්‍යාති ධම්මා, මේ විපරිණාම ධම්මා, සංකිලස ධම්මා මේ ඔක්කොම දිනන මේක ඇතිවීම. ඇතිවීම විපරණාම වීසා නැසෙලින්නම් නැතිවීම ලක්ෂණ කොට පවතිනවා. මේ ලක්ෂණ කොට පවතින හේතුව මොකද්ද? මේ සියල්ලම හේතු ප්‍රත්‍යයන් මත සකස් වීම. ඒ නිසා හේතු ප්‍රත්‍යයන් මත සකස් වූ ධර්මතාවන් සියල්ල ඇතිව නැතිව යන සුවේ කියන අවබෝධයට අපි කියනවා මොකද්ද? උද්‍යවය ඥානය කියලා. අන්නේ උද්‍යවයේ ඥානය ඇති වුණාම කන්දෙන්නේ වාමුණු කියනවා සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා, සීලපත පරාවාසය නැති වෙනවා. දුක නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? අන්නර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය මමය, මාගේ, ආත්මය, සාරවත්ය, සබවත්ය කියලා යන්කිසි තීනණයක නිකනවා ගන්න එක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය විශේෂ ලස්සනට සා කෙටිව කියන්න පුළුවන්. මොකද්ද? ආත්ම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා සියල්ල ඇතිව නැතිව යන අවබෝධයේ මේ අවබෝධතා ඥානය මොකද්ද වෙන්නේ? ඔය කියන සක්කාය දිට්ඨිය නැවත රූප දින්නම විනාශ වෙලා යනවා. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? දීත සුත මුත විඤ්ඤාත අනුවිචරිත පත්ත පරිේශික කියන ස්ථානසය නිට්ඨේද අනිත්‍යද කියන සැකය. එතකොට කල්පනා කරන්න. දීත කියන්නේ දැක්කා. සුත කියන්නේ ඇහුවා. මුත කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් සංනිවේදනය කරා. විඤ්ඤාත කියන්නේ දැනගත්තා. එතකොට අනුවිචරිත කියන්නේ තර්ක අභූපණිය වශයෙන් දැනගැනීම. පත්ත පරිේශික කියන්නේ පරිේශනාත්මකව දැනගැනීම. මෙන්න මේ දේවල් කොටින්ම කිව්වොත් අපි දන්න සියලු දේවල් නිත්‍යද අනිත්‍ය කියලා සැකයක් ඇති වෙනවද? සියල්ල අනිත්‍ය කියලා ගන්න මිහින්. ඒක තමයි අනිත්‍යයි. ඒ නිසා උද්‍යවේ ඥානයෙන් සියල්ල අනිත්‍ය බව තහවුරු වෙනවා. මොකද සීලබ්බත පරාමාසයෙන් කියන්නේ. මම කිව්වා සීලබ්බත පරාමාසය කියන එක සූත්‍ර පිටකේ එකම එක තමයි විස්තර කරලා තියෙන්නේ. සීල පරාමාස, වෘත පරාමාස. අපේ බෞද්ධයාව තියෙන මොන පරාමාසද? සීල පරාමාස. ගොඩක් අය සීල් රකින්නේ
සංසාර ගමනට ආපස්සෙන් හැදෙන්නේ. එහෙම නැත්නම් නිවි ලෝකයක්. නමුත් සීලය සමාධියට පෙරටු කරගත්ත සමාධිය උපයාගන්න ලබා ගන්න සංසාරික විමුක්තිය පිණිස උදා ගන්න සීලයක් වුණොත් ඔය සීල පරාමාසය තියනවද? නෑ. සීල පරාමාසය කියලා කියන්නේ සීලෙන් අල්ලා ගැනීම. පරාමාසය කියන්නේ අල්ලා ගැනීම. ෘත පරාමාසය කියන්නේ මොකක්ද? ෘතයෙන් අල්ලා ගැනීම. දැන් බුදුහාමුදුරු කාලේදී හෝරකටිය කියලා තාපසී හෝ ප්‍රසිද්ධයි. රජවරුත් යන හෝරකටිය තාපසය බලන්න. මිල වන්දනාමාන කළේ නෝ. හෝරකටිය තාපසයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයා බලු ෘතය රැකී. බලු ෘතය. ඒ කියන්නේ මේ තාපසයා වන්නේ කොටේ තමයි වැඩ කරන්නේ. කකුල් හැදෙන යන්නේ. ඒ වගේම උපාසක මහත්මයෙක් උපාසිකාවක් සහවගේ කාවම එන්නේ බව් 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 කාලා වැඩගෙන. ඇවිල්ලා මොන හරි ඇහුවත් එහෙම තමයි උත්තර දෙන්නේ. ඒක තමයි අලි බලු උත්ති. කන්නේ කොහොමද? බාල්ද වගේ උඩුකුරු සදා කන්නේ. එතකොට කන්නේ මොනවද? මාස්තිකරයි. බොන්නේ අරක්කු විතරයි. ඕරකක් තාපසයා කන්නේ මාසුරි බොන්නේ මාරු තාපසෙන්නේ බුදු මහාකාර තාපසෙන්නේ. ඔය තාපසයාගේ අසපුව ගාලු අපේ බුදුහාමුදුරු යනවා සුමක්ඛත්ත කියලා ලිච්ඡවි පුත්‍රයත් එක්ක. එමේ සුමක්ඛත්ත මහණ වෙලා. සුමක්ඛත්ත කියනවා මම දැක්ක රහතන් වහන්සේ කෙනෙක්. ඒ තමයි කෝරකත්ති රහතන් වහන්සේ ඉන්නාසේ ගම පුදුම දීලයක් තියෙන්නේ. අන්නේ නියම රහතන් වහන්සේ අජ ඔය කියන බලු වෘත්තය කුක්කුර වෘත්තය නියමෙට රකින්නට අසාවසේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අර ඔය කියන්නේ අර බල්ල වගේ උඩුකුරු තදයි කියලා නේද? ඈ ඕක තව දවස් හතයි ඉන්නේ. ඔක කාල වැඩි වෙලා කෑමට වගේ හැදලා වැඩනවා. බුදුහාමුදුරුවෝ මට පුළුවන් දවස් හතක් නොකා ඉන්න. මම නොකා ඉන්න ඉවරයි. කෑමතුරෝගේ මෙහෙ නැන්නේ. ඉතකොත් නකත්ත බලන්නේ කිව දවස් විදියට නම් කෝර ගැතිය බලන්න ආවේ හිටියා. දෙවි ගැතිය ප්‍රමාණය හිටියා. අසු වේ මික බොන්නේ කිස්. ඉතින් මේ දායක කෑම ගේන ඔහේ ඉලුම් යනවා. නකත්ත දවස් හතක් කොවිදේ බලයි හිටියා. හත්තේ දවසේ බඩමන්නෝ පිළුම් ගහනවා පුදුමාකාරවවත් දෙන්නේ. හැම නැතුව ඔන්න දායකාවක් අරගෙන එනවා. හොඳට බඳපු මස් වැහෙන්නේ කුයි රාගෝතලේ කුයි. හරිද? උනාක් අත් කල්පනා කරනවා දැන් දවස් හතක් කියන්නේ තව බැහැ ගන්නෙ නෙවෙන්නේ. දැන් ඉතින් සමන්නේ කියලා මොකද කරේ? සානික වේදිනීමට බෙදවගෙන බෞ බෞතක කෑව බෞ බෞතක කෑව. අනේ පින්වත්නි මොකද සුලක් අත් දුන්නේ? කාල රැඳිලා ස්මෘතාව හැදලා බඩල් කිහිල්ලා ඇඟ පුරාම ඔය අසුචිත් නාගෙන සුලක් අත් දැරුණා. දැන් අසුචිත් නාගෙන ඉන්නේ සුලක් අත් අල්ලන්න කැතයි දකින්න කැතයි ගෝලියෝ ටික අර දින රෙස්පෙක්ටිවරයි ඇයි හරියටම කිව්වාගේ දවස් හතේ ලැබුණනේ ගිහිල්ලා පැදුර
මූණක කියලා ඔතලා අමු සොහනේ ගිහිල්ලා දානවා. මොන්න සුනක්කට හොරගේ ගියාගේ බුදුහාමුදුර ගාලින් අරහෙට යනවා මෙහෙට යනවා. බුදුහාමුදුර කතා කරා මේනෝ මෙහෙනෝ ඔයද යන්නේ කොහෙද යන්නේ? ඔහිට මං අර ආලෙක්යක් කිව්වනේ මොකද්ද මතකේ? මට මතකයි වගේ තමයි අර ඇයි අර පොරකටිය දවසකින් මැරුණයි කියන අනිකනේ අනේ ඒක නිසා හම්දි මැරුණා. ඒ පළවෙනි කොටස නම් ඇයි හරි. හැබැයි දෙවෙනි කොටස හරි කියන්නේ පොණක්ක දසුණක් අතර රහතන් වහන්සේගෙන් ඉන්නේ උන්වහන්සේ නැවතුම් පුතක් නැහැ කියලා සුණක් අත කිව්වන්න බලන්න මුගේ තියෙන අලුත් තේරුකම්. මුගේ තියෙන අලුත් තේරුකම් බලන්න. අච්චර බුදුහාමුදුරු කිව්ව අනාවැකි අච්චරලා මේකම් නිකන්නේ නැහැ. ඉතුරු ටික. හරි. බුදුහාමුදුරු කියනවා තවු දෙලගෙන් මගේ අනාවැකි ඉතුරු ටිකක් දැක්ක කරගන්න ඕනේ ඕන. හරි. ඔන්නද සුණක් අත දාලා ඉන්නවා මී විතරියේ. ගිහිල්ලා තවු දෙ ගිහිල්ලා බයවතු ගිහිල්ලා මීයට දෙපාරක් අත්තු කරන්නේ. සුණක් අත ඔන්නත් බය වුණා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලා මීයා හිමින් හිමින් යාවල් ටිකක් එක්ක ගිහිල්ලා ඔය කියන කෝරකට්ටිය තාපසයාගේ මීයට කිට්ටු කරා. කිට්ටු කරලා දෙපාරක් අත්තු කරා. මෙන්න කර කර ගාල මැදයක් ඇහෙනවා. කර කර ගාල මැදයක් ඇහිලා මීය වාඩි වුණා. මී පිටරේ මීය වාඩි වුණා. ඉතින් මේ තාම පැහැදිලිව තියෙනවා මතක තියාගන්න. සුත්‍ර පිටියේ. කෝර කට්ටිය කියනවා සුණක් කට්ටිය. මේ මීය කතා කරන්නේ. මීය බල මීය ගැනිත්තා. කෝර කට්ටිය කියනවා සුණක් කට්ටිය. බවත් ඔක්කොම කියන කතාව ඇත්ත. මම ඉන්නේ පාලකන්තික විකායේ මට තාම වේදනයි මට වැඩි කියලා කතා කරන්න බෑ මම යන්නම් කියලා මම ගඩස් ගාලා දැන් අනේ නිසා මේ වතුනි කියන්නේ බුදුහාමුදුරු කිව්ව දේවල් අරන් ඉන්නේ නෑ මේ බුදුහාමුදුරු කිව්ව නිර්වාණගාමී ප්‍රතිපදාවත් එහෙමයි බුදුහාමුදුරු කිව්ව සෝවාන් මාර්ගෙත් එහෙමයි ඒකයි වෙනසක් නෑ ඒක නැතිලා තියෙන්නේ අර මං කිව්ව සෝවාන් මාර්ගංග තුන හරහාමයි. සෝවාන් මාර්ගංග තුන අවසානයේ සෝවාන් මාර්ග චිත්තය උපදිනවා. ඊට පස්සේ ඵල චිත්තය උපදිනවා. අන්න ඒක මතක තියාගන්න. මතක තියාගන්න එහෙම සෝවාන් ඵලයක ආවම සෝවාන් ඵලංග හතරෙහි පුද්ගලයෙකු පිහිටනවා. මොකක්ද සෝවාන් ඵලංග හතර? අද දේසි මතක තියාගන්න. බුදු කෙරියත් සත්තාව දහම් කිරියත් සත්තාව ආසකරත්නේ කිරියත් සත්තාව මුනි අදී මැදි අදී නබරද ආරේකාන්ත වූ පංච සීල ප්‍රතිපදාව එතකොට ඔන්න ඔය අංග හතර තියෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ මුත්කලයා මොන තත්ත්වෙ ඉන්නේ සෝහන් තත්ත්වෙ ඉන්නේ දැන් ඊළඟ ප්‍රශ්නේ මම කෙලින් අහන ඔය ප්‍රශ්නේ බයලදුවා ඔක නැති කෙනෙක් ඉන්නවද නේද? බුදුන් කියන්නේ අතන සත්‍යාව නැති කෙනෙක් ඉන්නවද? අතන සත්‍යාව නැති කෙනෙක් ඉන්නවද? අත මෙච්චර දෙකකින් අර තීරණයක ගාව. ධර්මයේ කෙනෙක් අතන සත්‍යාව නැති කෙනෙක් ඉන්නවද නේද? අත එහෙනම් මේකට අහුම්කම් දෙන්න එළියට ගිහිල්ලා අරි ගන්න ඕනේ. ආය සංග්‍රහන්නේ කිරි අතන සත්‍යාව නැති කෙනෙක් ඉන්නවද? හේව ආර්ථ සංග්‍රහන්නේ කිරි අතන සත්‍යාව ඉන්නේ. අපි කතා කරන්නේ අර සම්මුති සංඛ්‍යාලා වහන්සේලා ඉන්න නවතුනෝ කිප්පකාරක මේ හැමෝටම පැත්තකින් දියලා ආර්ය සංගවන්නේ කියන අර්ථ සත්‍යාවදී අය තමයි මෙතන ඉන්නේ ඒක සියයක සියක් නිවැරදි කාරණේ අනිත් එක තමයි මුලින් වැඩිින් අරි නොකරනද පංචශීල ප්‍රතිපදාව මම කියන්නේ සියයට 90කට වැඩිය පංචශීල ප්‍රතිපදාවේ ඒකාකාරව ඉන්න අය මෙතන කවුරුත් නැහැ බොරු කියලා නවත්තන කට්ටිය දීලා පාර වැටලා ඉන්න කට්ටිය නේද මොකද නේද? ඔයගේ සමාජයක් ඇතුළේ ඉන්න බෑ. නමුත් එක දෙයක් වැදගත්කෝ ඉන්නේ නෑ මොකද්ද? හිතේ බය නැතුව සෝතාපන්න අංගයන් මාවෙත පවතී කියන නිගමනය දෙන්න කොට අපිට බෑ. ඒකට හේතුව මොකක්ද? මේ සමාජ
මිත්‍යා මතයක් තියෙනවා. මාර්ගඵලලාභියා ඒ තම මාර්ගඵලලාභය ප්‍රකාශ නොකරයි කියලා. ඒ ප්‍රසිද්ධ නොකරයි කියලා. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. ඉතාම පැහැදිලිව බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේ සංයුත්තිකායේ සෝතාපන්න සංයුත්තේ ගහපති වර්ගයේ අනාථපිණ්ඩික සූත්‍රයක් තියෙනවා. 1 2 3 කියලා මේ සූත්‍රයේ පැහැදිලි දෙනවා. මොකක්ද? තමන්ට කැමති නම් තමන්ගේ සෝතාපන්න ඵලය තියාගන්න පුළුවන්. අනුන්ට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. මේක ඉතාම පැහැදිලි දෙනවා. ඒ වගේම ඉස්ලාම වදිනා සූත්‍ර දෙකක් තියෙනවා. එකක් දීගාය උපාසක සූත්‍රයේ සංයුක්ත නිකායයි. අනිත් එක අනාථපිණ්ඩික සූත්‍රයක් තියෙනවා. මට මේ නිකාය මතවත් හරියට මතක නැහැ. හරියට මතක නැත්නම් මම දැන කියන්නේ නැහැ. නමුත් තියෙනවා පෙළි හතරක් වගේ සූත්‍රයක්. මේ සූත්‍ර දෙක රන්නකුරි සනාය කරගත්තු තරදන්නේ. මේ කතාව මම නෙවෙයි කියන්නේ නිසා ඉතාම වැදගත් කතාවක්. මොකද යම්කිසි කෙනෙක් පන්සිල් ගන්න වගේ සෝතාපන්න අංග හතර සිල් සමාදන් වන්නාක්ෂේ සමාදන් මොහොතේ පුද්ගලයා සෝවන් ඵලයට පැමිණෙනවා කියන. කොහොමද? ඒසි පාස් වැඩක්ද? සෝතාපන්න ඵලය කොයි වගේ දෙයක්ද කියනවා නම් බුදුන් වහන්සේ කියනවා සක්කිති රජ තනතුරට ඇහි ලොකු දෙයක්. මේ ලෝකේ ගන්න පුළුවන් මේ සක්වල ගන්න පුළුවන් උපරිම තනතුර මොකක්ද? ලොකුම බලවන්තයා සක්කිති රජු. ඉතාම කලාතුරකින් ඉන්නේ සක්කිති රජ කෙනෙක්. ඉතාම කලාතුරකින් අන්නේ සක්කිති සබතට ඇහිය සෝතාපන්න වීමෙන් වෙන සබත ලොකුයි කියනවා. හේතුව සක්කිති රජු හොගේ සංසාරේ ඉවර නෑ. සෝතාපන්නය තව උපරිම වශයෙන් අස්පාරේ උපදීවි. ඒ වගේම සෝතාපන්නය සතර අපායේ සුගති විනිර්පාත අසුරනිකාය ආදී කිසිම තැනක උත්පත්ති ලබන්නේ නැහැ. ඒ වගේම සෝවාන් පුද්ගලයා පස් ආකාරක දියුණුවක් ඉබේම සිද්ධ වෙනවා. මොකක්ද? ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කරුණු පහ ඉබේම වැඩි දියුණු වෙනවා. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කරුණු පහ ඒ ඉබේ වැඩි වීමට කියනවා පිටුදු ආර්ය වෘද්ධිය. මොකද ආර්ය වෘද්ධියටපත් වෙනවා. දවසින් දවස දේවල් වැඩි වෙනවා. අද 100ක් හම්බ කරනකොට හෙට 200ක් ඉබේම හම්බ වෙනවා. සමහර ගෙදරක දැය කියනත් ඒක ඉබේම ඒකට කියන නම තමයි ආර්ය වෘද්ධිය. ඒ නිසා ආර්ය වෘද්ධියට පැමිණෙන්න කැමති නම් මොකද කරන්න ඕන? සෝතාපන්න ඵලයට එන්න ඕන. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියේ සෝවාන් වෙලාද කියලා බලන්න තව ක්‍රමයක් තියෙනවා. තියෙනවා. හරිදා උපසකම් හරිදා. මොකක්ද? සෝදාපන්නය කරන්නේ නැති දේවල් කියන කීයේ. 9යි. අනිත් ඕනකටක් සෝදාපන්නේ කටින් එන්න පුළුවන්. අතිසාරි පුතා වුණු හොඳුදාගේ. සෝහන් කියලා ඉඳලා කෙල්ලෙක් එක ගන්න ගියා. සෝහන් කියලා ඉඳලා කෙල්ලෙක් එක ගන්න ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ රොඩි කෙල්ලෙක් එක දවස් තුනක් ඉඳලා ආවා. සෝහන් කියලා හිටියේ. මේවනේ ධර්මයේ සපාරකේ. සෝවාන් වෙලා කරන්න බැරි වැඩි තියෙන්නේ 9යි. මේ 9 හරියෙසි මතක තියාගන්න. මුල පහ දක්වා මතක් වෙන. මොකද්ද? ආනන්දරී පාප කර්ම පහ. පහ කියන එක පහයිනේ. ඊට පස්සේ කිසිම සංස්කාරයක් නිත්‍ය ලෙස සැඟර තියෙනවා. කිසිම සංස්කාරයක් දුක ලෙස සැඟර තියෙනවා. කිසිම සංස්කාරයක් ආත්ම ලෙස සැඟර තියෙන කියන වැල්පුර කරන්නේ. පහයිමයි කියද? අකයි. තව එක වැරදයි නොකරන්නේ. හැබැයි ඒ වරද තමයි වැඩිනේ කඩින් වෙන සිද්ධ වෙනවා. අන්නේ සාස්තුවරයේ කෙට ආව. කරන්නේ නැහැ සෝදාපන්නය. දැන් කල්පනා කරන්න තමන්ගේ හද සාක්ෂි දෙන්නවා. දැන් අපි යන කතරගම දෙවියන්. කතරගම දෙවියන් ගැන උඹලගේ කවදාවත්. විසු දෙවියන් ගැන තියනවාද? නැහැ. ඔය ඉස්කල් කුමාර විසු කියන චරිත කොහෙන්ද එන්නේ අපිට? අපි දෙන්නේ ඉන්දියාවෙන් Hindu දේව කතා හරහා. Hindu දේව කතා හරහා ඉන්නේ. ඒ වගේම බද්දකාරී ඉන්දියානු චරිත. මේ ඉන්දියානු චරිත ඔක්කොම ලංකාවේ බුද්ධාගම ඇතුළත රඟදෙන්න පටන් ගන්න තියෙනවා. මේ රඟදීම කොච්චරද කියනවා නම්
අද වෙනකොට බෞද්ධයන්ගේ ආදායම වැඩි කොටස අතිශාල කොටස ඔන්නෝ රංගනන දෙවිවරුන්ට තමයි යන්නේ. නමුත් මතක තියාගන්න ඉතාලම වගකීමෙන් කරනවා. ඉතාලම වගකීමෙන් කියන්නේ ඔය දේවාල වලට යන ඒ දෙන ආදායම වැඩි ප්‍රමාණයක් යන්නේ කෙලින්ම කපුවගේ සාක්කුවේ. කපුවගේ සාක්කුවේ යනවා කියන්නේ කපුවගේ නෝනට යන්නේ. ඒ නිසා අපරාධ දේවාල වල පොලිම වල ඉන්න එපා. මුළු වාක්‍ය අරගෙන 10 කොළ කියන පොලිම වල ඉන්න එපා. අහන්න. දේවාල කපු මහත්තයා ගෙදර කොහෙද තියෙන්නේ? කපු මහත්තයා නෝන ගන්න කියලා. කීලා ඔය 10 කොළ මුළු වාක්‍ය ඇදෙන කපු මහත්තයා නෝනට. ඒ මොන්සේ අරගෙන දෙයක් ගන්නද? ඒ මොන්සේ අරගෙන දෙයක් ගන්නද? තමන්ගේ දේවාලේ ප්‍රශ්න වලට කපු මහත්තයා කොහෙද දුවන්නේ? පොලිසියද? ඕන දේවාලයක ප්‍රශ්නයක් આવුවොත් කපු මහත්තයා නිකන් හරි දෙයියන්නේ නෑ. දැන් දේවාලේ හැමතැනකම ප්‍රශ්න આવන කපු මහත්තයා දිවයි වලටද පොලිසියටද උසාවියට දිව්වේ පොලිසියට උසාවියට දිව්වේ ආරක්ෂාවින්ගේ කාගේ පොලිසිය. එතකොට කපු මහත්තයා අපි නෝතන් එක දෙයක් ගන්න. මොකක්ද ඒ? ඔතන දෙයියෝ නැහැ කියලා ගන්න. අවයිකව දන්න පුත්‍රය තමයි කවු මහත්තයා. ඒක හංගන්න බෑ. එයා දන්නවා. එයා දන්නවා මේ තනි කර මගලිනාට කැක්කේ නඩන්නේ කියලා. නැත්නම් දේවාලේ පොලිස් ආරක්ෂාව මේ දෙයියෝට පුළුවන් නම් වර්ධිකණයෝගේ කකුල් කඩන්න පුළුවන් නම් බෙල්ල කඩන්න පුළුවන් නම් ඈ දේවදනුවක් දෙන්න පුළුවන් නම් මොන කරුමිනේ පොලිසිය දෙනවා. තරකයන් ඕකට තමයි දිත්තිදු කර්ම කියන්නේ. දෘෂ්ටිය ඍජු කරගන්න. අන්‍යයන්ව මෙත හැරෙන්න එපා. මේ මං අද කියු එකක් හරි බොරු කියනවා නම් මම මෙතෙන් ඉඳන් ගැස්ස පුරාන. මෙතෙන් ඉඳන්. මේ ඔක්කොම ඇත්ත. මේ ඇත්ත බයිබලෙ කියන්නේ මේ බෞද්ධ සමාජය නිවැරදි මාර්ගයට යොමු කිරීමේ යුතුකමක් අපිට තියෙනවා. අන්නේ යුතුකම සියලුම බෞද්ධ උන්වන්දු කියනවා. ඒ යුතුකම පැහැරෙන්න බෑ. යම්කිසි විදියකින් ඒ යුතුකම අපි අද පැහැර හැකියොත් සිද්ධ වෙන්නේ අපේ ජීවිත කාලයම නැති යන්නේ. කිසිම ආරෝග්‍යයක් නැතුව රැඳී ඉන්න වගේ. පොතක් පත්තරයක් කියවන්න බෑ. මොනම දෙයක් කරන්නත් බෑ. ටීවීක බලන්නත් බෑ. ඒකේ පත්තරේ කැමතිද? එහෙම කැමති නැත්නම් ඒ අන්ධකාරෙට කැමති නැත්නම් මොකද කරන්නේ? අඩු ගන්න එක පහනක් අල්ලන්න. මොකද ඒ පහන නැන පහන තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කරගන්න. අඩුම ගානේ එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටික මාර්ගයේ නිවැරදි මාර්ගයට යන්න ගන්න. මේක තමයි සදාන් කරන වෙසක් පණිවිඩය. මේ වෙසක් පණිවිඩයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තනි බෞද්ධ සමාජයක් හදලා, තනි බුද්ධ ආගමක් හදලා, බෞද්ධයන් ශක්තිමත් කරලා, තනි බෞද්ධ බලවේගයක් විදියට සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කාලයක් ඇති කිරීම. ඒක මගේ ජීවිත කාලය තුළ වෙන්න ඕනේ කියලා මගේ නියමයක් නැහැ. මට කමක් නැහැ. මම පෙරහැරේ කසකාරයා වගේ. මට කමක් නැහැ මගේ පස්සේ දුණා. නමුත් මේ දේ කවදා හරි සිද්ධ වෙන්න ඕන බුද්ධාගම ආරක්ෂා කරගන්න. එන්න අපි මොදේ මං හිතන්නේ අපේ කාල වේලාව. අවසන් වෙන අද දවසේ මේ සදාන් සරණ වැඩසටහනට මේ අපිට ලබා දීලා තියෙන ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ සදාන් සරණේ ඊළඟ අංගය වෙන ඒ දරුවන්ට තිරික ලබා දීමේ අංගයට ආරම්භ කරන්න. මොකද භාවනා වැඩසටහන අද කරන්නේ නැහැ. හැමදාම අපි භාවනා කරනනේ. අද වෙසක් පණිවිඩයට තමයි අපි වැඩි කාලයක් ඉඳෙන්නේ. මම හිතන්නේ වෙසක් පණිවිඩේ කාටත් අර්ථයක් වුණා. ඒ වගේම කවුරු යම් විදිහක් දැනගත්තා අපේ ධර්ම දැන් ඉන්න සටහන් කරගෙන ඊළඟ අංගය වෙන පිළිඳ ප්‍රදානයේ අවස්ථාව. ෆිනිෂ් කළා ඔක පොස්ට්.